සියලු දෙනාටම සුබ දවසක්. අපි අද බලමු ගෙවතු වගාවේ අපේ ගස් ලැබුව වගාවට එන මේ පිටුමකුණන් අපි කොහොමද පාලනය කරගන්නේ කියලා. දැන් ගොඩක්ම තියෙන ගැටලුවක් තමයි මේ පිටුමකුණා පාලනය කරගන්න එක. විශේෂයෙන්ම ගස් ලැබුව වගාවට මේ පිටුමකුණාගේ හානිය ඉතාමත් තදින් වෙනවා. දැන් ගෙවතු වගාවකදී වගේ අපි හොඳ අවධානයෙන් හිටියේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ පිටුමකුණාගේ හානිය ගොඩක්ම දරුණු වෙන්න පුළුවන්. අවසානයේ ගහ මැරිලා යන තත්ත්වෙ මේ පිටුමකුණාගේ හානිය වැඩි වෙනවා. මම අද කියලා දෙන්න යන්නේ කාබනිකව අපිට කොහොමද මේ පිටුමකුණා පාලනය කරගන්නේ කියන එක ගැන. මේකදී අනිවාර්යයෙන්ම වගාව ගැන හොඳ අවධානයෙන් ඉන්න එක ඉතාම වැදගත් වෙනවා. අපේ ගෙවත්තේ තියෙන එක ගස් ලැබු ගහ වුණත් කමක් නැහැ. දැන් මේකත් එහෙමයි, මේ ඉබේ පැලවිච්ච ගස් ලැබු ගහ. නමුත් අපි මේ වගාව ගැන අඩුම ගානේ දවසකට වතාවක්වත් අපි මේ ගස් ලැබු ගහ ගැන අවධානයෙන් ඉන්නවා නම් අපිට මුලින්ම මේ වගාවට මේ රෝගය, මේ පිටුමකුණගේ හානිය එද්දිම අපිට අඳුරගන්න පුළුවන් වෙනවා. හරි, මම දැන් කියලා දෙන්න අපි කොහොමද මේ කාබනිකව පිටුමකුණව පාලනය කරගන්නේ කියන එක සම්බන්ධව. මේ සතාව මේ වගාවට, අපේ වගාවට අරගෙන එන්නේ එක්කෝ දිමියන්, එහෙම නැත්නම් කුහුඹුවන්, මේ වගේ සතුන් තමයි අපේ වගාවට මේ පිටිමකුණ අරගෙන එන්නේ. මුල්ම අවස්ථාව ඔබට මෙන්න මේ විදිහට, මේ පේන විදිහට සාමාන්‍ය එක සතෙක් දෙන්නෙක් තමයි ඉන්නේ. දැන් මෙයාලගේ බෝවීම ඉතාම ශීඝ්‍රයි. මෙන්න මේ මට්ටමට මුලින්ම වගාවට මේ සත්තු පැමිණෙනවා. සාමාන්‍යයෙන් බොහෝ දුරට දිමියෝ, ඊට අමතරව කුහුඹුවන් වැනි සතුන් තමයි අරගෙන එන්නේ. ඇවිල්ලා සති කීපයක් ඇද්දී මෙන්න මේ මට්ටමට වර්ධනය වීම සිද්ධ වෙනවා. අපිට මෙන්න මේ අවස්ථාවේදී නිරීක්ෂණය වුණේ නැත්නම් පාලනය කරගැනීම ඉතාමත්ම අපහසු වෙනවා. දැන් මේ වගාව මට මුලින්ම නිරීක්ෂණය වුණා. නමුත් ඔබට මේක පෙන්වන්න ඕන හින්දා මම සාමාන්‍යයෙන් මේ සත්තු වර්ධනය වෙන්න ඉඩ දුන්නා. දැන් මේ තියෙන සාමාන්‍යයෙන් සතියක විතර කාල පරාසයක් තුළ මේ සතුන්ගේ වර්ධනය වීම. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් කොතරම් ශීඝ්‍ර වර්ධනයක් මේ සත්තුන්ගේ තියෙනවද කියලා. දැන් පිටිමකුණගේ හානිය මුලින්ම අපේ වගාවට පැමිණෙන අවස්ථාවේ අපිට මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් කොහු බ්‍රස්සයකින් වගේ අපිට මේ සතුන් පිහලා ඉවත් කිරීම සිද්ධ කරන්න පුළුවන්. එහෙම පිහලා ඉවත් කරලා අපිට සබන් වතුර ස්ප්‍රේ කිරීම සිද්ධ කරන්න පුළුවන්. ඊට අමතරව කොහොම නිෂ්කාරකයේ ස්ප්‍රේ කිරීම වගේ සිද්ධ කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් සාමාන්‍ය කොහු වගේ බ්‍රස්සයක් අපි භාවිත කරන්න ඕන. නැත්නම් ගෙඩියට හානි වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි හොඳින් පිහලා ඉවත් කරන්න ඕන. මම තව ක්‍රමයක් තියෙනවා. දැන් ඒ ක්‍රමෙත් ඔබට කියලා දෙන්න. අනිත් ක්‍රමය තමයි අපිට මෙන්න මේ විදිහට වතුර බටයකින් වගේ මෙන්න මෙහෙම ජලය, සාමාන්‍ය ප්‍රෙෂර් එකකින් තියෙන ජලය යොදලා මෙන්න මේ විදිහට අපිට පිටිමකුණන් ඉවත් කරන්න පුළුවන්. මෙහෙම ඉවත් කරද්දිත් මේ පිටිමකුණන් ඉවත් වීම සිද්ධ වෙනවා. දැන් ඔබට පේනවා ඇති මේ හිටපු පිටිමකුණු සියලුම පිටිමකුණන් හේදිලා විනාශ වීම සිද්ධ වෙනවා. තවත් කියන්න වැදගත්ම දෙයක් තියෙනවා. දැන් මෙන්න මේ වගේ, ඒ කියන්නේ ගස් ලැබු ගහට, ගස් ලැබු ගහේ පත්‍ර වලට වගේ සම්බන්ධ වෙන මේ වගේ වෙනත් සාකවල අතු තියෙනවා නම් අනිවාර්යෙන් මේ අතු දිගෙත් එන්න පුළුවන් වෙනවා. දැන් මේ ගස් ලැබු ගහට සම්බන්ධ වෙන සියලුම අතු අපි කපලා ඉවත් කරන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් උඩින් වෙන ගහක් මාර්ගයෙන් එන්න පුළුවන් ප්‍රවණතාවයේ අඩුවීමක් සිද්ධ වෙනවා. අමතරව දැන් අපි සබන් වතුර ස්ප්‍රේ කරන අවස්ථාවේ අපිට පුළුවන් සර්ප් එක්සෙල් අර අනිත් ඕනම සබන් කුඩු වර්ගයක් අපිට භාවිත කරන්න පුළුවන්. සාමාන්‍ය ලීටරේ බෝතලයකට තේ හැඳි භාගයක් විතර වගේ දිය කරලා අපිට ස්ප්‍රේ කරන්න පුළුවන්. දැන් අපි ජලයෙන් හොදලා ඉවත් කරනවා නම් අනිවාර්යෙන් මේක දින 4කට 5කට වතාවක් අපි හිතමුකෝ. දැන් පළවෙනි දිනේ අපි සෝදලා ඇරියා නම් සාමාන්‍යයෙන් නැවතයි දින 4කින් විතර වගේ පිටිමකුණ නැවත මේ වගාවට එන්න පුළුවන්. ඒ වගේ අපිට සාමාන්‍ය අවස්ථා 3කදී 4කදී අපිට මේක කරන්න වෙනවා. එහෙම කරපුවහම අපිට කාබනිකව පාලනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි මුලින්ම හොදලා ඉවත් කරනවා. ඊට අමතරව සබන් වතුර ස්ප්‍රේ කිරීම සිද්ධ කරනවා. දැන් අපි අර බ්‍රෂ් එකකින් පිහින අවස්ථාවෙත් අපිට පුළුවන් බ්‍රෂ් එකකින් පිහින අවස්ථාවකදී සාමාන්‍යයෙන් අපිට දෙතුන් වතාවක් මේක කරන්න සිද්ධ වෙනවා. يعني පළවෙනි දවසේ අපි බ්‍රෂ් එකෙන් පිහලා ඉවත් කරලා ඊට පස්සේ සබන් වතුර හරි කොහොම නිෂ්කාරකේ හරි අපි ස්ප්‍රේ කරලා ඊට පස්සේ ආයේ නැවත දින කීපයකින් අපිට බ්‍රෂ් කරලා ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඊට අමතරව ගහට උඩින් සම්බන්ධ වෙන අතු සියල්ලම අපි කපලා ඉවත් කිරීමත් සිද්ධ කරන්න ඕනේ. දැන් මේ සතුන් මුලින්ම ගහේ කඳට හරි ගෙඩිය වලට හරි ඇවිල්ලා මේ ගහ දිගේ ගමන් කරලා දැන් ඔබට පේන්නේ මේ ඉන්න පිටමකුණෝ මේ ඉන්නේ. දැන් මෙන්න මේ වගේ කොළයට ගියොත්, ඒ කියන්නේ පත්‍රයට ගියොත් මෙයාලා මේ පත්‍රයේ මේ ධාරය ඇස්සේ ඊට අමතරව මේ බොකුට වෙලා ඉන්න සීමාවේ ශීඝ්‍ර ලෙස වර්ධනය වීම සිද්ධ වෙනවා. අපි අර මුලින්ම හොඳ අවධානයෙන් ඉඳලා මේ පත්‍ර වලට යන්න දෙන්නේ නැතුව අපි පාලනය කරගැනීම සිද්ධ කරන්න ඕනේ. එහෙම පාලනය කරගත්තොත් අපිට පහසුවෙන්ම පිටුමකුණගේ හානිය අපිට පාලනය කරගන්න පුළුවන් වෙනවා. බොහොම ස්තුතියි ඉදිරියේදීත් මේ වෙනම වීඩියෝ වලින් හමු වෙන අදහසින් සමුගන්නවා. ඔබට සුබ දවසක්.